வணக்கம், ஆயுபவான், அஸ்ஸலாமு அலைக்கும். இன்று பகல் ஹெந்தல சந்தையில் இருந்து ஆரம்பமாகிய நடைபவனி, அரசாங்கத்துக்கு எதிரான நடைபவனி இப்போது கொழும்பு ஓல்கோட் மாவட்டத்தில் அமைந்துள்ள போதிகர்காமையிலே பௌத்த சமய தலைவர்கள் சத்தியாகிரகத்தில் ஈடுபட்டிருக்கக்கூடிய இடத்தை நோக்கி வந்து கொண்டிருக்கின்றது. பெரும் திரளான மக்கள் இரவு வேளையிலும் இந்த நடைபவனியிலே பயணித்துக் கொண்டிருக்கின்றார்கள். சமய தலைவர்கள், புத்திஜீவிகள், அதே போன்று பொதுமக்கள் என பெரும் திரளானவர்கள் இந்த நடைபவனியிலே இப்போது பயணித்துக் கொண்டிருக்கின்றார்கள். இந்த இடத்திலே ஆல்கோட் மாவட்டத்திலே இருக்கக்கூடிய போதிகர்காமையிலே இப்போது பல தேரர்கள் சத்தியாகிரக போராட்டத்திலே ஈடுபட்டிருக்கின்றார்கள். அவர்கள் உணவுகளை உட்கொள்ளாமல் இந்த போராட்டத்திலே தொடர்ந்தும் இருக்க போவதாக சொல்லியிருக்கின்றார்கள். காட்சிகளோடு இணைந்து கொள்ளுங்கள். நாம் இன்று பகல் வேளையிலே ஆரம்பிக்கப்பட்ட இந்த நடைபவனி இப்போது ஆல்கோட் மாவட்டத்தில் அமைந்திருக்கக்கூடிய போதிகர்காமையிலே வந்திருக்கின்றது. குறிப்பாக இந்த இடத்திலே பெரும் திரளான தேரர்கள் ஒன்று திரண்டிருக்கின்றார்கள். அவர்கள் சத்தியாகிரக போராட்டத்திலே ஈடுபட்டிருக்கின்றார்கள். இப்போது அமைதியான முறையிலே இந்த போதிக்கு முன்னால் இந்த நடைபவனி பயணித்துக் கொண்டிருப்பதை நீங்கள் பார்த்துக் கொண்டிருக்கிறீர்கள். अन्यागमिक पूजक प्रमुख महाजनता स्थल जनाधिपति मंदिर जनाधिपति प्रमुख இங்கே பௌத்த குருமார்கள் நிறைய பேர் சத்தியகரணம் இருக்கிறார்கள், உண்ணாவிரதம் இருக்கிறார்கள். அந்த காட்சிகளை நாங்கள் பார்க்கலாம். அப்துல் ரஹ்மான் ஆகமிக பூஜக்கு ஆரம்பகருமன මේ පිටකට ඓතිහාසික බෝධිරාජානන් වහන්සේ ඉදිරිපිටට ගමන් කරමින් සිටිනවා. ඔව්. තමන්ගේ ජීවිතය පූජා කරලා මේ කෙනා දුර්දාන්ත පාලනය නිමා කරන්නට සූදානම් වන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා හුදකලා කරන්නට මේ රටේ පුරවැසියන් සූදානම් නැහැ. මේ රටේ ආගමික පූජකවරයන් වහන්සේලා සූදානම් නැ ඔබේ හඬ ඔබේ පණිවිඩය රැගෙන මේ දුර්දාන්ත පාලනය නිමා කරන්නට අපි දැන් රොද බඳිනවා මේ පිටකොටුවට අද සිට පියවරෙන් පියවර මොහොතින් මොහොත පැයෙන් පැය ජනතාව රොද බඳිමින් මේ දුර්දාන්ත පාලකයන්ට පණිවිඩයක් දෙනවා එන පසුකිය මේ නම වෙනදා දුන්න පණිවිඩයට වඩා කරුණු පණිවිඩයක් ඊට වඩා ශක්තිමත් පණිවිඩයක් දෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා අපි පාලකයන්ට කියනවා, ජනාධිපතිවරයාට කියනවා, එවැගේම අග්‍රාමාත්‍යවරයාට කියනවා, මේ දුර්දාන්ත කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛ මේ පාලක පක්ෂයට කියනවා, දැන් ඉතින් ගෙදර යන්න සූදානම් වෙල්ලා. ගෙදර යන්න කාලය ලැබිලායි තියෙන්නේ. මේ මහජනතාව සාමකාමීව කියන මේ පණිවිඩය
තේරුම් ගන්න සූදානම් වෙල්ලා එහෙම නවුනොත් කණින් ඇදලා එළියට දාන්න මේ රටේ මහ ජනතාව සූදානම් බව තේරුම් ගන්න කියලා පාලකයන්ද අපි කියන්න සූදානම් ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජකතුමන්ලානේ කන්‍යා සොයරේනි අපි අපේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ප්‍රජාතන්ත්‍රවාදී සටන අවිහිංසාවාදී ආරම්භ කළා වගේම අවිහිංසාවාදීව පෙරටගෙන යන්න සූදානම් ඒ වගේම නීතිමය බාධා ගෙනල්ලා අධිකරණ නියෝග ගෙනල්ලා අපිව නවත්තන්න බෑයි කියන එක මේ පාලකයන් දැනගත යුතුයි අපි මරණය අතින් අරගෙන නම් මෙතෙන් ආවේ මරණය ආදරෙන් වළඳ ගන්න සූදානම් වෙලා නම් මෙතෙන්ට ආවේ කොහමද අධිකරණ නියෝගයකින් අපිව නවත්වන්නට පුළුවන්කම දෙන්නේ අපිට එන්න පුළුවන් අපේ ජීවිතේට එන්න පුළුවන් ඉහළම අභියෝගය මරණයයි ඒ මරණය අපි ආදරෙන් බාර ගන්න සූදානම් නම් ඒ අභියෝගය අපි බාර ගන්න සූදානම් නම් අනිත් සියලු අභියෝගයන් අපිට අභියෝගයන් නොවන බව මේ පාලකයන් තේරුම් ගත යුතුයි ඒ නිසා අපි කියනවා මේ පාලකයන්ට තව දුරටත් මේ ජනතාව තුකේ හෙලීම නවත්තපියව් මේ ජනතාව පීඩාවට ලක් කරන නුඹලාගේ මේ දුර්දාන්ත පාලනය අවසන් කරන්න සූදානම් වෙව් මෙතෙක් කල් මේ රටේ ධනය මංකොල්ල කාලා මේ රටේ ධනය හොරකම් කරලා විදේශ ගිණුම් වල තැන්පත් කරලා එවැගේම දේශීය විදේශීය සම්පත් ගොඩනගාගෙන මෙරට මහා අමාරුවක මෙරටේ ජනතාව මහා අමාරුවක පීඩාවක ධම්මා නම් දංගිතින්ගේ හොරකම දංගිතින්ගේ දුර්දාන්ත පාලනය නිමා කරලා පසුබහින්න කෙතරම් සූදානම් වෙල්ලා මෙරටේ ජනතාව නෙමී මේ සම්පත් මංකොල්ල කෑවේ මෙරටේ ජනතාව නෙමී මහ ජනතාවගේ දේපල මංකොල්ල කෑවේ මුදල් මංකොල්ල කෑවේ මෙරටේ සාමාන්‍ය ජනතාව නෙමී මේ පාලක පක්ෂයයි මේ පාලකයනුයි මේ සියලු වරදි කළේ එහෙනම් මේ අරගල කරුවන් සිරගෙවල් වල දාලා මහා සංග්‍රහණය සිරගෙවල් වල දාලා මේ සටන නවත්තන්න බෑ කවදා හරි දවසක ඒ සිරගෙවල් වල ලැබිය යුත්තේ මහජන දේපල මංකොල්ල කාපු මහජන මුදල් සොරකම් කරපු පාලකයන්ම බව මතක තියාගත යුතුයි මේද වඩා ලෝකයේ ශක්තිමත් පාලකයන්ගේ ජීවිත අවසානයේ ගෙවුනේ සිරගෙවල් වලයි මේ ලෝකේ ශක්තිමත් පාලකයන්ට අවසානයේ තමන්ගේ රට දාලා විදේශ රටවලට පනින්න සිද්ධ වුණා ඒ නිසා ඒ බඳු ආදර්ශ ඉතිහාසයේ තියෙනවා ඒ බඳු ආදර්ශ ලෝකේ අපිට තියෙනවා ඒ නිසා ඒ ආදර්ශය ගෝඨාභය රාජපක්ෂලාටත් රනිල් වික්‍රමසිංහලාටත් ඒ වගේම පාලන තන්ත්‍රයේ හොබවන මැති අමතිවරුන්ලාටත් පොදු බව මතක තබා ගත යුතුයි ඒ නිසා කවදා හෝ දවසක මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මේ අවිහිංසාවාදී අරගලයට ගරු කරලා යන්න සූදානම් නැත්නම් මේ පාලකයන් හිර ගෙවල් වල ලගින්න සූදානම් වෙන්න කියන පණිවිඩයයි අපි මේ පිටකොටුව ඓතිහාසික බෝධි රාජානන් වහන්සේ ඉදිරිපිට සිට සියලු ආගමික නායකයන් සියලු ජන වර්ග එකතු වෙලා මේ ප්‍රකාශ කරන්නේ ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ගෞරවනීය ලෙස ඔබට යන්නට අවස්ථාව තව දුරටත් තිබෙනවා ඔබට ගෞරවනීය ලෙස මේ පාලන බලය දාලා යන්න අවස්ථාව තව දුරටත් තියෙනවා ඒ නිසා ලෝකයේ පාලකයන් මෙබඳු දුර්දාන්ත පාලනයන් ගෙන ගිහිල්ලා අත්නෝමතික පාලනයන් ගෙන ගිහිල්ලා චෞරයන් ලෙස පාලන ගෙන ගිහිල්ලා අවසානයේ මං මාවත්වල හුඟන්න වගේ මරණයට පත් වෙච්ච හැටි මෑත ඉතිහාසය තුලත් අපි දකලා තියෙනවා එබඳු දේවල් දකින්න මේ මව්බිම තුල අපි සූදානම් නැහැ අපි කැමති නැහැ ඒ නිසා තමයි මේ රාජපක්ෂ හොරුන්ට මේ රාජපක්ෂ චෞරයන්ට මේ රට විනාශ කරපු පාලකයන්ට අපි කියන්නේ තවත් වේලාව තියෙනවා ඔබට
ගෞරවණීය ලෙස මේ පාලන බලය අත්හැරලා යන්න ඒ නිසා ඒ සඳහා ඉඩකඩ අපි ලබා දීලා තියෙන මේ අවසන් නිමේෂය බව මතක තියාගන්න ඒ අවසන් නිමේෂයේ ඒ ගෞරවණීය බලය අත්හැරීමට සූදානම් නැත්නම් ඊට වඩා දරුණු රුදුරු විපාකවලට මූණ පාන්නට සිදුවන බව අපි මේ මොහොතේදී මේ දහස් සංඛ්‍යාත මහ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන්න සූදානම් ඒ නිසා හිතන්න එපා අවි ආයුධ තියාගෙන හිතන්න එපා ආරක්ෂක බලමුළු තියාගෙන හැමදාමත් රැකෙන්න පුළුවන් කියලා මහ ජන බලය ඉදිරියේදී සියලු අවි ආයුධ නිවනයි සියලු ආරක්ෂක අංශ අසනනයි ඒ නිසා මහ ජන බලය තමයි උත්තරීතර ඒ මහ ජන බලය තමයි මේ රැස්වන්නේ ඒ මහ ජන බලය තමයි මේ රදබඳින්නේ ඒ නිසා ඒ මහ ජන බලය ඉක්මවා යන්න පුළුවන් අවි බලයක් මේ ලෝකේ නැහැ ඒ මහ ජන බලය ඉක්මවා යන්න පුළුවන් හමුදා ශක්තියක් ආරක්ෂක බලයක් මේ ලෝකේ නැහැ ඒ නිසා රාජපක්ෂ වරුනි තේරුම් ගන්න අපේ දුර්දාන්ත පාලනය දැන් නිමා කරන්න මොහොතේ ලැබිලා කාලය ලැබිලා තව දුරටත් ගෞරවණීයව ඔබේ බලය අත්හැරලා යන්න කාලය තිබෙනවා ඒ නිසා ඒකට සූදානම් නැත්නම් ඒකට ඔබ සූදානම් නැත්නම් අපි යනවා ජනාධිපති මන්දිරයේ ඉදිරියට අපි යනවා අගමැති මන්දිරයේ ඉදිරියට විතක අවශ්‍ය නම් පාර්ලිමේන්තුව වත කරන්නත් අපි යනවා ඒ නිසා ඒක තේරුම් ගන්න ඒ මහ ජන බලය සියලු බලයන්ට උඩින් තිබෙන බය තේරුම් ගන්න මේ ලෝකයේ කොතනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පරමාධිපත්‍ය බලය හිමිවන්නේ මහ ජනතාවටයි ඒ පරමාධිපත්‍ය බලය අපි අත්හරින සූදානම් නැහැ ඒ පරමාධිපත්‍ය බලය රැගෙන අපි ඔබ ඉදිරියට එනවා අවු රාජපක්ෂ වරුනි අවු චෞරේනි මෙරට මංකොල්ලක මංකොල්ලකරුවනි සූදානම් වෙන්න ඒ මහ ජන බලයට මූණ දෙන්න ඒ මහ ජන බලයට මූණ දෙන්න සූදානම් වෙන්න ඒ නිසා අපි අද සිට පියවරෙන් පියවර ඉදිරියට යනවා පියවරෙන් පියවර දහස් ගණනින් ජනතාව ශක්තිමත් වෙමින් මේ අරගල ඉදිරියට ගෙන යනවා ඒ නිසා මේ අරගලේ නිමාව මහජන ජයග්‍රහණයේ කිනුයි අවසන් වන්නේ ඔව් ඒ ජයග්‍රහණය තමයි මේ දුර්දාන්ත පාලනය නිමා කිරීම ඒ දුර්දාන්ත පාලනය අවසන් වෙනතුරු මේ අරගලය මේ ප්‍රජාතන්ත්‍රවාදී සටන මේ අවිහිංසාවාදී සටන නිමා නොවන බව ගෝතාභය රාජපක්ෂ ඔව් ඔබ මෙතනට එවලා තිබෙන බුද්ධියංශ සමාජිකයන් හරහා දැනුවත් වන්න මෙතන සිටින බුද්ධියංශ සමාජික මහත්වරුනි දැනුම් දෙන්න ගෝඨාභය රාජපක්ෂට මේ රට කාපු පාලකයන්ට දැනුම් දෙන්න අග්‍රාමාත්‍යවරයාට කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන්න දැන් ඉතින් නරක කාලය ඔබේ එළඹෙමින් තිබෙන බව ඒ නිසා රටට ආදරය කරන දේශ ප්‍රේමී මහා සංඝ රුවන අනෙකුත් පූජකතුමන් සමග එකතු වෙලා දේශ ප්‍රේමී ජනතාව සමග අපි අපේ අරගලයේ පෙරට ගෙන යමු ඔව් අපි ඔබ පැමිණීවි පසුගිය කාලේ බෝම්බ බියක් ඇති කළා ඒ අපිව බය කරන්න කියලා අපි දන්නවා ඔව් ඕනෑම අභියෝගයකට අපි සූදානම් අපේ සටන අවිහිංසාවාදී අපේ සටන නීතිගරුක සීමාව තුළ යන සිවිල් සටනක් ඔව් එය නතර කරන්න එය පරාජය කරන්න අවි ආයුධ වලට නොහැකි ආරක්ෂක අංශ වලට නොහැකි මේ පාලන තන්ත්‍රයට නොහැකි ඒ නිසා අපි එකවන්ව සටන් වදිමු අවිහිංසාවාදීව සටන් වදිමු එකවන්ව පෙරට යමු මේ පාලන තන්ත්‍රය පිම්බ කරන තුරුම අපි අපේ අරගලය අපි අපේ සටන පෙරට ගෙන යමු කියලා එළබින් මා නිහඬ වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි අපේ පෙරපාලියන් ආව ඒ පූජක උතුමන්ලට මේ තව ටිකක් ඉදිරියට එන්න මේ මාධ්‍යවේදී හිතවතුන් පොඩක් ඉඩ අරන් දෙන්න
මේ කාලකන්නේ පාලනය බිඳ වැටෙන මොහොත සනිටුවන් කරමින් මෙවෙනකොට මෙරටේ සිංහල දෙමළ මුස්ලිම් බාගමලේ කිසිදු ජාතික ભેදයක් නැතුව බෞද්ධ කතෝලික ඉස්ලාම් කිසිදු ආගමික ભેදයක් නැතුව සියලු ජාතීන් සියලු ආගමිකයන් එකට එකතු වෙලා රොද්දා බැඳගෙන රොද්දා බැඳගෙන මේ කාලකන්නේ පාලනය අවසන් කරනවා කියන ඒ ඓතිහාසික පණිවිඩය ලබා දෙමින් මේ භික්ෂු සංවිධාන එකමුතුව ආරම්භ කළ දින මේ සත්‍යග්‍රහණයට මහා මාරාන්තික උපවාසයට අති දලන්ත ශක්තිය ඒකරාශී කරමින් සර්වාගමික නායකයන් පෙරටු කොටගෙන වත්තල ප්‍රදේශයෙන් ආරම්භ කරන්නට යෙදුණ ඒ අති විශාල ජනගහ මේ ස්ථානයේ ශක්තිය ලබා දී මේ අවස්ථාවට ඒකරාශී වෙලා සිටිනවා ඒ සර්වාගමික නායකයන් ඇතුළු ඒ රොත බඳගෙන ආව සියලු ජන දේශ මාමක පූජකතුමනි මර්ධනකාරී ආණ්ඩුවට එරෙහිව හාමුදුරුවරු හතර නමක් ආරම්භ කරන්නට යෙදුණු මාරාන්තික උපවාසයට කියන් ඉතා විශාල ප්‍රමාණයක් අපෙත් එක්ක සහෝදරත්වයෙන් අත්වල් බැඳ ගන්නට මේ අවස්ථාවට සම්බන්ධ වුණා. අපි ආදරෙයි ඔබේ සහෝදරත්වයට. අපි ආදරෙයි ඔබේ සහෝදරත්වය ආදරෙන් පිළිගන්න වෙන දෙයක් නිසා නෙවෙයි. මේ මගෙත් රට ඔබෙත් රට අපි හැමෝගේම රට. ඒ නිසා අපි එක් නොවනෝතින් මේ චෞර පවුල අපේ දිනුවේ කවුද? දුර්දාන්ත පාලකයා දිනුවේ පරදුනේ කවුද? මේ රටේ ජනතාවයි හැමදාම පරදුනේ. ඒ නිසා මෙදා එදා මෙදා තුර රැවටුණා හොඳටම ඇති. පාලකෙන්ගේ වහසි බස් වලට රැවටිලා තව දුරටත් ඔය පාලකීන් බස් යෑම නතර කළ යුතුයි. තීරෝගේ හිටියා අපි ලෑස්ති තීරන්ට ඇහෙන විදියට හඬ කියන්න හඬ නගලා කියන්න. ඒ නිසා අපි කියනවා මේ රටේ සියලු මහා සංඝරත්නයට අනිත් ආගමික නායකින්ට මේ මහා සංඝරත්නය ඓතිහාසිකව අපිට උරුම කරලා දීපු ඒ ඓතිහාසික උරුමය නිසා අපට වගේම මේ රටට ඔබටත් වගකීමක් තිබෙනවා. මේ රට විපත්තියකට එනකොට මේ වගේ ඒකරාශී වෙලා අත්තල් බැඳගෙන මේ සටන තවත් ශක්තිමත් කරලා මේ පාලකයෝ චෞර පාලකයෝ කොණ්ඩේසි විරහිතව පලවා හරින්නට. ඒ නිසා නන්දසේන රාජපක්ෂ ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවා ඔල්ලා නැහැ කියන එක නම් බය නැතුව අපි කියනවා. ඒක තමයි මේ හාමුදුරන් වහන්සේලාට කරන්නට පුළුවන් උපරිම සාධාරණත්වය කියලා මම කියා සිටිනවා. ඒ නිසා එන්න රොද බැඳ ගන්න මෙහෙමත් කියලා අහන්න නැත්තම් රාජපක්ෂලාට තේරෙන භාෂාවකින් ඔය යකඩ වැටවල් පිනගෙන ගිහිල්ලා ඔය තාප්ප පිනගෙන ගිහිල්ලා ඇතන් ඇවිල්ලා අපිට තේරෙනවා මෙතන අපි වෙනුවෙන් මැරෙන්න දෙන්නේ නැහැ. ඊට කලින් ඔය නන්නසේන රාජපක්ෂතුළු රාජපක්ෂ හොර නඩයත් උන්ට පළමේවර අපි අනිවාර්යෙන්ම අතුගා දමනවා එළවා දමනවා එළවා දමනවාමයි. ඒකට අපිට ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය තමයි ඔබ. ඒ ශක්තිය තමයි අපේ හාමුදුරුවරු. ඒ ශක්තිය තමයි අපේ ආගමික නායකයෝ. අපි ඔක්කොම එක්කල සුමංගල හාමුදුරුවෝ එදා අපිට ඉස්සරහට ඇවිල්ලා කොටිය බිම තාලා අපේ උරුමය රැකගත්තා. මිගෙට්ටුවත් හාමුදුරුවෝ මාදුළුවාවේ රෝහිත හාමුදුරුවෝ දක්වා මේ යතිවර පරම්පරාව අපේ උරුමය රැකගෙන අපිට ලබා දීලා තිබෙනවා. එහෙනම්
अपे युतुकम तमाई अनागते ट ओन अपिट दीलगिय उरुमय रकगने दिरियत अरगने याम एनिसा अपी अपी अपिट दीलने कम बदीम अपे मात्र भूमिया वितराए अपिट एकात मात्र भूमिया देकात मात्र भूमिया तुनात मात्र भूमिया अपी अपे मे සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි කැප වෙලා කටයුතු කරන්නේ ඒ නිසා මහින්ද රාජපක්ෂගේ තියෙන බොරු ලෙන්ගතු බෞද්ධකම අපි ඒවට රැවටෙන්නේ නැහැ ඒ නිසා මුළු මහත් මේ රටවැසි සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා අවසක නවන බව අපි අවධාරණය කරලා කියා සිටිනවා ඒ නිසා ඉතිහාසයේ ඕනතරම් උදාහරණ තියෙනවා ඉතිහාසයේ ඕනතරම් උදාහරණ තියෙනවා අරතඬු අඥාන පාලකයෝ ජනතාවගේ බලෙන් එළියට අදර දාපු අවස්ථා ඕනතරම් ඉතිහාසයේ තියෙනවා රැට නිඳ යන්න නැත්තන් නන්දසේන මහත්තයෝ කියවගන්නේ ඉතිහාස කතාවක් කියවගන්නේ ඉතිහාස කතාවක් තමුන්ට මේ ජනමතයේ කන් නොදෙනවා නම් මේ දරුවෝ හාමතේ ඉන්නවා අම්මලා දරුවෙක් එක්ක වැවට බනිනවා උසගින්න නිවා ගන්න බැරුව මහා පාරවල් වල तेल पॉलिंग वाला मेक विशाला महानुवरक करला युवराई राजपक्ष लायक तुला है भाई जानता है वटे में दहादु का दुन्ना टे एक का राजपक्ष दारुए एक का वेला उनके हाथ मुतु परंपरा उठे में बाड़गी इन्ने नो इंड ओउन ना पे साली वाले इन बहुत तुन मिला युवराई टे इन एक तुम इन अपे एक साथ भी मा एक तुई मात्रे अपे जय प्राणे नियताई मे अपे गौरवनीय हामुदुवन वहांसेला एति उपाय जयग्रहाई भवत पत् करन्नट सहोदरत्वेन सियलु दिनाम एकतु वेमि किन आयाचनय सियलु दिनाटम सिद्ध करमिन ओब सियलु दिना नवतत् पिलिगनिमिन मम नवत वतावक ओब सियलु दिना सहोदरत्वेन पिलिगनिमिन अपे मम जन गंग पेमिनीम संबंधेन මේ අවස්ථාවේ වික්ෂ සංවිධානය එකමුතු වේ කනෝම් කරු උලපනේ සුමංගල ගෞරවනීය හාමුදුරන් වහන්සේ ඔබ සියලු දෙනාම මේ අවස්ථාවේ ගෞරවයෙන් යුක්තව පිළිගන් ලැබෙනවා ඒ පිළිගන් ලැබෙන ගමන් මේ අවස්ථාවේ මේ ප්‍රසසිටන අධිවිශාල ජනතාව ආමන්ත්‍රණය කිරීමට දිව්‍ය සත්පුසාද නිකායේ ශ්‍රේෂ්ඨ අධිපති සහ ශ්‍රී ලංකා කතෝලික පැවිදි නිකායේ सोहरियन सह सहोदर तुमान लागेंद अद मे अरगले मौलिकात्वे अरगन मेहि पबिनी अनिकोत अरगले सामाजिक अंगिंद ප්‍රහාර එල්ල කරනකොට මම හිටියේ ඇක්වයිනස් කතිකාස් උගන්වමින් 12ට නවත්වද්දි මගේ සොහොයිරිය මට කෝල් කරලා කිව්වා අයියේ අර ළමයිට ගහනවා ඔයාලා ඕන වෙන්නේ එතනටයි දැන් කියලා ඒ පන්ති නවත්තලා මම එතනින් ආවා රදගුරුකා හැමෝම ඒ තැන්වලට සහ ඉස්පිරිතාල වලට යව්වා ඒ නිසා මම දැන් යනවා මහරෝහලට එතෙන්ට තමයි අය වගේ ඉන්නේ අපි ඇලව බලන්නට ඕන කියලා. ඒතකොට මේ මේ ඉන්න අපේ රොබින්සන් විජේතුංග පියතුමා මාත් එක්ක ආවා තව පියතුමන්ලා දෙන්නෙක් ආවා. අපි දන්නවා එතන සිද්ධ වෙච්චේ ළමයි වගේ නාපු ඇති එතන තිබිච්ච ඒ වාතාවරණ අපි ගුටි කාපු අරගලේ ළමයි විතරක් නෙමෙයි මෙතන කන්‍යාසුවරිය ඉන්නවා එදා ආපු සමහර අය කිව්වා මේ ඒ තවලා දාගෙන කියලා ක්‍රීම් නෙමෙයි මං හිතන්නේ බේරේ වෙච්ච මඩ වලින් ඇවිල්ලා මේ මේ ඉන්න කන්‍යාසෝරිය කිව්වේ මාත් එක්ක මේ චන්ද්‍රිකා කන්‍යාසෝරිය කිව්වා පාද මේ දැන් ගේන අයට නම් ක්‍රීම් දාලා ගේන්න කියලා මං ගවා ක්‍රීම් නෙමෙයි ওই බේරේ මඩ වේලිලා කියලා ඒ නමුත් මම එතනදී කියපු එක දෙයක් තිබුණා ධර්මයේ පිහිටා කටයුතු කරන්නේ අපේ ශ්‍රී ලංකා භූමිය ආගමික ධාර්මික පෝෂණයෙන් පිරුණු තෝතැන්නක් එනිසා එක ආගමක තියෙන ධර්මයේ සුවඳ තව
ආගමක් අදහන අයට දැනීම අපිට නවත්තන්න බෑ. ජෝන් ලොක් කියලා අර දාර්ශනවාදයේ කියනවා මේ රටේ මල් ගහේ නමුත් තියෙන ඒ අවාසනාවන්තකම තමයි මේ අපේ රටේ ඉන්න නායකයින්ට ඒ ධාර්මික පෝෂණය ලැබෙන්නේ සදාචාරයක් නැහැ ආචාරශීලී බවක් නැහැ ඒ වගේ දෙයක් නැතුව ධාර්මික පෝෂණයක් නැතුව මම බෞද්ධ කියලා බෞද්ධ ධර්මයේ පිහිටා ක්‍රියා කරන්න බැරි නම් ඒ බෞද්ධ කමේ වැඩක් නැහැ මම කිතුණු කියලා කිසුන් වහන්සේ උගන්වපු දෙයේ අපාත්තෙන් පිරෙලා මේ අපේ රට සුරකින්න මුර දේවතාවුන් වගේ ඉන්නේ ආගමික නායකයන් ඒ වගේ මේ හමුදාවල ඉන්න පොලිසිය ඉන්න අය ඔයාලා ඉන්නේ අපේ මේ රටේ මහ ජනතාව ආරක්ෂා කරන්න පෞගිය දවස්වල අපි දැක්කා බඩගින්නේ අසරණ කමේ තෙල් නැතුව පෝලිං වල ඉන්න අයට ඒ අසරණ මිනිස්සුන්ට අඩන් තේත්තම් කරන විදිය ඒක ඒක කරන්න එපාද නැත්ද කියලා ඒක අහන්න මොකද ඔබයි අපි ආරක්ෂා කරන්න ඕනේ ආරක්ෂා කරන්න පත් වෙලා ඉන්න අය අපිට හානි කරනවා නම් අන්න එතන කොහේ හරි තැනක වැරදි නායකයෙක් අනුබල දෙනවා ඔබට අන්න ඒ තැනට යන්න බය නිසා දැන් අපි දන්නවා මොන ආගමක හිටියත් බඩගින්න අසරණකම අපි හැමෝටම දැනෙනවා බඩගින්න අසරණ වෙච්චාම ඒක පොදුවේ හැම මිනිස්සෙකුටම දැනෙන දෙයක් ඒ වගේ අවසංගීමක් නැති නායකයින්ට අර අපේ මේ රටේ නීති හදන තැන මහ තැන කතා කරන්නේ මේ අපි දෙවන දෙයට සංවේදීභාවයක් නැහැ වගේ අපිට මේ தත්ත දෙන නායකයෝ අවශ්‍ය නැහැ තව සති තුනකින් තෙල් නැව් වෙනවා තව කාලෙකින් මේ ප්‍රශ්න විසඳෙනවා 2024 ප්‍රශ්න විසඳ මේ தත්ත දෙන නායකයෝ අවශ්‍ය නැහැ ඒ தත්ත අපිට අපි දන්නවා මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන නායකයින් අවශ්‍යයි ඒ නිසා බැරි අය කරුණා රටේ මිනිස්සුන්ට ඉන්න තැනක් නැති කරලා අපිව හිඟන්න කරලා ජාතියන්තර හිඟන්න කරලා අපිට ඇඩියේ දුප්පත් රටවල හිඟමන් ඉල්ලලා ඒ තත්ත්වෙට ඇදලා දාලා එහෙම අර ඉංගලන්තේ අගමැති වන්න අද ඉල්ලලා අස්සුනා පුංචි දෙයකට අස්වීමේ ලිපිය දුන්නා ඔක්තෝබර් මාසේ පක්ෂයේ අනිත් නායකයා පත් කරනකන් ඉන්න එතන ඉහට ඉන්න ඇයි දෙයියනේ අපිට මේ දේවල් ආදර්ශයට ගන්න බැරි ඒ නිසා අපිට ගහන්න ගහන්න අපිට තලන්න තලන්න අර භූමික සහජීවනයේකට ඇතුළු වුණා ඒ නිසා ඒ දේ අපි රැක ගන්නට ඕන අපේ රට ලස්සනට අපේ රට තුල මේ ආගමික සහජීවනයේ තුලින් හැමන ඒ පුෂ්පවල සුවඳ අනිත් ආගම් වල අයවත් පෝෂණය කරනවා ඒ විතරක් නෙමෙයි අපේ රට මේ ඊටාම ශස්ත්‍රීය රටක් ඇයි මේ තරම්ම කාලකණ්ණි තැනට ඒ මිනිස්සු අපිව ඇදලා දැම්මේ මේ ජනතාව බුද්ධිමත් ජනතාවක් දැන් මේ කෑම අවශ්‍ය පෝෂදායි ආහාර නැති වෙනකොට නිකන් පොඩ්ඩක් බත් ටිකක් ලෙලුගේ කාපුවම් පෝෂදායි ආහාරයක් නැහැ එතකොට මේ හැදෙන වැඩන ළමයිගේ මනස වර්ධනය වෙන්නේ අපේ අනාගත දරු පරම්පරාවට මොකද වෙන්නේ මේ අපි අඬන්නේ කෑකෝ ගහන්නේ ආදර අම්මේ තාත්තේ අයියාගේ නංගේ මල්ලියේ මේ අපගේ රට වෙනුවෙන් ඔයාලා එකතු වෙන්න මෙයාලට යන්න බැරි නම් තවස් කාලේ අපි පහුගිය දවස් දෙක තුනේ රැස්වීම් තිබ්බා අපි දන්නවා අපි සූදානම් කරලා තියෙන මහනුවර සෙන්කඩගලපුර ප්‍රකාශනයේ හෙට ඒ නිසා මේ ඒ ප්‍රකාශයත් සිද්ධ වෙන්නේ ආගමික සංකලනය අපි එකමුතුකමක් ඒ එකමුතුකම තුල අඩුම ගානේ මේ මහනුවර සෙන්කඩගල ප්‍රකාශයට හෙට අහුම්කන් දීලා එත දවසේ තමුන්ගේ අස්වීම දීලා අයින් වෙලා යන්න ඊට පස්සේ නායකයෙන් කොහොනාද වෙන්නේ කියන එක අපිට බයක් ඇති වුණා මීට වැඩිය ලොකු කණ්ඩායමක් එනවා අපේ හාමුදුරුවනේ අපිට බයක් ඇති වුණා මේ කෝට් ඕඩර් එකක් අරගෙන ඊට පස්සේ ආයෙත් ඒවා යවලා කළා ඊට පස්සේ මං ආපහු පණිවිඩයක් යවුවා ඒ ඔබ ආපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා අපගේ කතෝලික සභාවෙන් හැම දෙනාටම සුබ පතනවා ස්තුති බොහොම ස්තුති मेरी मेरी වැටෙනවා ಜಾති ભેදයකින් තොරව අධ්‍යාපනය බිඳවැටෙන කොට ಜಾති ભેදයකින් තොරව හැම දරුවෙකුගේ අධ්‍යාපනය බිඳවැටෙනවා බඩමිල වැඩි වෙලා ආහාර වේයි දෙමළ මුස්ලිම් මිනිසුන්ට විතරනේ මේ රටේ සියලු ජනයාට ඒ නිසා මේ අර්බුදය දැනෙන්නේ එක ජාතියකට නෙවෙයි මේ රට තුළ ජීවත් වෙන සියලු ජාතිකයන්ට
දැනෙන අර්බුදයක් බවට මේ අර්බුදේ පත් වෙලා තිබෙනවා එනිසා මේ අර්බුදයෙන් ගැලවෙන්න නම් මේ අවස්ථාවට සම්බන්ධ වෙන මෞලවි සජීවතුමන්ට දැඩි සහෝදරයත්වයෙන් ආරාධනා කර සිටිනවා मुस्लिम आगम नायक कैटियट नियोजने करमें तुप्पियकुत दाला जुब्बायकुत तंडगेन कता किरीमट लबीम एतरम भाग्य केला मम हितनवा अद मे वेदिकावे मरन्न मे लस्सन हामुदुरुनम मितन इन्नवा कन्या सोयुरियन इन्नवा कुरुक्कल्ला इन्नवा सिंहल देमल मुस्लिम बर्ग मेले उक्कुम मितन मगे कतावट सवन देनवा कोच्चर लस्सन अद लंकावे मैं अभी आगम उक्कोम अत्वेल बंदगे न किसी में प्रश्न एक नेतु उस्मा आदिमिन जीवित सह मरने अतर विशाल तरंगे एकट ए अम्मा आईसीयू एकट वेला बलागिने इन्नवा ये तरंग अपे पालकेयो अपे अम्मा व एदला दाला तीनवा ये रोहलट मैं अवस्था वेदी ए अम्मा देनगन्नवा अपे सियलु देनाम सियलु पुतुन सिंहल देमल मुस्लिम क्रिस्तियानी बर्ग मेले मगे पुतुन नबितुमारंगेंगेविलाहनवा जिहादी अफ़ुल श्रेष्ठ जिहादे के क्या ने मुकाद दें जिहादे के केला क्या ने कोटा दें पहुकाली नवा पशुकाली नवा अभी तो विशाल तर्जने आखे वगे मत प्रचार जिहाद मिनिमर सहोद जिहाद दूरदर्शी अम्मन मजर पालक आगे अपगे हंड नग एन सटन किरी जिहाद नबी तुमान निता पहदिली संधान करा अन्न एदे तमाई अद अरगले केन नामेन अपी सियलु देनाम अप्रैल नमो विनिता गोल फेस सिंगे समय इंग्री सिंगे समय एगुल्लां एकट इन नेतुवा अपी पालन रजे समग एकतु वेला मे रट गुड़नगा अन्न विशाल जाति अक्तमाई मुस्लिम वरुणवन अपी 1948 वेनकां अपी अतर किसीम प्रश्न एक तिबुने ने मुस्लिम सिंहल किया किसीम प्रश्न एक तिबुने ने 1948 सुद्धंगें अपी निदास लेपुनाट पस्से एकत पुड़ी प्रश्न सुद्धंगें गंडो वन करना गुड़ाक देवल थियती ए सुद्धंगें एगोलां गाती एन रूल किये ने ए संकल्पे अपी वा बेदला कूरु दमला एगोलां पोशने उना अपी अतर अपी पालं बेंदके ने हीती अपी अतर अपी पालं बेंदके ने हीती नमुत में देश पालक ने मुकद करे अपे पालं तिक बोंबतियल अपी नला देम्मा अपी अतर बैरियर है दुदो उने अंतिम अंतिम अधिकरण मुकद तीन किसी प्रश्न आज्ञ है එයාගේ කිසිම වරදක් වෙලා නැහැ අන්තිමට එහෙම තමයි එයා ඒකට උත්තර දුන්නේ සෙරෙප්පුන් ගැහුවා එයා ඒකට ඒ ජාතිවාදයට එයා හොඳ උත්තරයක් දුන්නා ඒ නිසා මගේ කරුණි අපි කවදාවත් මේ රට කවදාවත් පාවා දීපු කට්ටිය නෙමෙයි අපි කවදාවත් ඉතිහාසයේ මේ ලංකාවේ කොටසක් ඉල්ලලා නැහැ ඉල්ලලත් නැහැ ඉල්ලන්නෙත් නැහැ එහෙම ඉල්ලන්න අයිඩියා එකකුත් නැහැ අපි හැමතිස්සෙම සිංහල සමාජයත් එක්ක उपक्रमला
පාලනයක් තියෙනවා පාලකයෝ නැහැ අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා හැබැයි අපි කොච්චර තරම් ඉවසන්නද එයා ඇවිල්ලා කියනවා 23 නැව්වයි කියනවා ඊට පස්සේ ඇවිල්ලා කියනවා එන එක දන්නා කියලා කියනවා මේ මොකද්ද මේ විහිළුව දැන් අපි මේක වෙනුවෙන් කතා කරන්නේ නැත්තම් පාරට බහින්නේ නැත්තම් අපි පාරට බහින්නේ නැත්තම් මොකද්ද කරන්නේ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ පාඩුවේ ඒගොල්ලන්ගේ දේ කරගෙන ඉඳි ඒ නිසා මම මේක කියන එක මෙතන හරිද වැරදිද කියන එක දන්නේ නැහැ හිරුනින් කාට තියෙන කොන්ද හිරට මම හිතනවා තව දවස් දෙකකින් අපිට පුළුවන් මේ පාලනය පාලඥාව එලවලා දාන්න ඊට පස්සේ අපිට පුළුවන් මේ රට කිසිම ප්‍රශ්නයක් නැතුව ජාති ආගම් ભેද කුලමල කිසිම දෙයකින් නැතුව හොඳ ලස්සන ශ්‍රී ලංකාවක් අපිට මේ කරන්න පුළුවන් අවසාන වශයෙන් මම කියන්න කැමති මේට මාසයක් හරි මාස දෙකකට හරි කලින් ජනාධිපතිතුමාට මේට හේතුව පුළුවන් තරම් ඉක්මනින් වැඩ කටයුතු කරන්න ගෙදර යන්න ඒක නිවනට මගක් කියලා දලස් සලහ පෙරම මාත්‍යා අපේ ජනාධිපතිතුමාට ලියුමකින් යවනවා මම පාලකයන්ට කියන්න කැමති අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං කියන ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ